ගොම දෙති හොඳ ඉන්න හොඳ ඉන්න අද සතුරු දවසක් හොඳ ඉන්නවා. විශල්ලාදරේ ෆිල්ම් එක ගැන මොකද කී තියෙන්නේ? විශල්ලාදර ගැන කියනවා නම් ඇත්තටම මේක පිටිපස්සේ ගොඩාක් කට්ටිය ඉන්නවා. අපිට මා විතරක් අපි කට්ටිය එළියට පෙවුනාට මේක ඇතුලේ ගොඩාක් දෙනෙක් ඉන්නවා මහන්සි වෙච්ච. ඉතින් ඒගොල්ලෝ හැමෝටම රෙස්පෙක්ට් කරනවා ආඩම්බරේ මට සතුරු ඒ ගැන මේයින් ඒක ඇතුලේ ඉන්න කට්ටිය තමයි ඔය ඉන්නේ. ඉතින් වාසව අයියා හොඳ ටීම් වර්ක් එකකින් මේක අරන් ගියා. මොකද වාසව අයියා මාර ලොකු ෆ්‍රීඩම් එකක් දුන්නා. නැත්තම් මං මගේ පළවෙනි චිත්‍රපටිය මට ෆ්‍රීඩම් එකක් හම්බුනේ නැත්තම් මගේ ගන්න බැරි වෙනවා එළියට. ඉතින් වාසවයට thank you so much වාසවයි. ඒ වගේම මගෙත් එක්ක වැඩ කරපු ගෝස්ටාස්ලට ඒගොල්ලෝ හරියට මාර විදියට සපෝටිව් ඇක්ටර් ඇක්ටිං වලට මං හිතන්නේ ඒක තමයි මල් ලැබූ ලොකුම ජයග්‍රහණය. මොකද මට සපෝට් කියන ක්‍රූ එකක් හම්බුණා. ඒක ඇතුලේ වැඩ කරන පිරිස ඉඳලා අපි එක තප්පරයක්වත් නිකන් දුකේ හිටියේ නැහැ. ඇත්තටම ඉමෝෂනල් සීන් එකක් කරන්න කලිනුත් අපි කරේ කාලා බීලා සතුටින් හිටපු එක. ඉතින් ඒක ගොඩාක් සතුටුයි. මට දුන්න ෆ්‍රීඩම් එක ගොඩාක් thank you. ඉතින් විශල්ලාදර ගැන මට ගොඩාක් සතුටුයි. ආඩම්බරයි මට දෙවෙනි පාරට නැරඹුවට මට දැනුත් දැස්වලට කඳුළු තියෙනවා. ඒ තරම් ඉමෝෂනලි ෆිල්ම් එකක් එක. ඔයගොල්ලෝ හැමෝටම එන්න හරමන් අපේ ආදරේ කියලා හරිම ආදරෙන් කියනවා. ආදරේ කියන්නේ මොකක්ද අයියේ කියන්නේ තියෙන්නේ? ආදරේ කියන්නේ කොහොමද කියන්නේ? ආදරය කියන්නේ මං හිතන්නේ ආදරය කියන දේට වචනකින් එළියට දාන්න බෑ. මං හිතන්නේ කොච්චර කවිරසක වීඩියත් කොච්චර විචාරක වීඩියත් කොච්චර පදපීලි ගලපන්න වීඩියත් මං හිතන්නේ ආදරය කියන දේට අරුතක් දෙන වචනයක් කාටවත් මෙතක් කියා ගන්න බැරුව ගියා. මං හිතන්නේ අපිට ඒක අද නරබද්දුනොත් අපිට ඒක වචන කරන්න බෑ. ඒ තමයි ආදරය හැටි. මං හිතන්නේ වචන නැති හැඟීම් වලින් පිරිච්ච වචන නැති නිම්නයක් තරම් වුණ හැඟීම් තියෙන හරි ලස්සන බැඳීමක් තමයි ආදරය කියලා කියන්නේ. ඉතින් මං හිතන්නේ මේකෙත් ඔප්පු කරන්න හැදුවේ ඒක. සමාල්ලාට ආදරේ පරිත්‍යාගයක් ආදරේ සමාල්ලාට ලබා ගැනීමක් කේන්තියක් තරහවක් කාටවත් දෙන්නේ නැති බැඳීමක්. ඉතින් මං හිතන්නේ හැමෝගෙම කැටි වෙච්ච දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. මං හිතනවා මේ නිර්මාණය ඇතුලේ අපි එක ඔඩියන්ස් එකට මාර විදියට දුන්නා. දැන් ඉතින් තියෙන ඔඩියන්ස් අතේ මේක. ඒගොල්ලෝ ඇවිල්ලා නරඹයි කියලා මම හිතනවා. අයියගේ මොනාද ඉස්සරහට ඉන්න තියෙන නිර්මාණ? දැනටමත් මට චිත්‍රපටයේ ආරාධනාව ලැබුණා. ඉතින් ඉස්සරහට එන්න තියෙනවා කෙටි නිර්මාණයක්, පීරියඩ් වැඩක්, එපිසෝඩ් 40 කතර වැඩක්. ඒකත් එක්ක ඉස්සරහට යනවා වැඩ. මම ලොකුවට වැඩ කරන එක නෙමෙයි. ඉතින් බොරු කියන්න ඕනේ ලොකුවට එහෙම වැඩ එන්නේ නැහැ. හැබැයි ඉතින් එන වැඩේ හරියට මහන්සිලා පුළුවන් උපරිම දෙන්න බලාපොරොත්තු වෙනවා. Thank you.